ජීවිතයේ හැම මනුස්සයෙකුටම වාසනාව කියන දේ භුක්ති විඳින්න පුළුවන්. හැබැයි මේ වාසනාවක් මනුස්සයෙකුට භුක්ති විඳින්න නම් මේ වාසනාව කියන දේ මනුස්සයා තුළ සැබෑවක් විදියට, යථාර්ථයක් විදියට, ඇත්තක් විදියට සමරන්නා වූ පුද්ගලයෙක් වෙන්නට ඕනේ. ගොඩක් අයට වාසනාව ගුණේ තියෙනවා. හැබැයි කවදාකවත් ඒ වාසනා ගුණේ තියෙනවයි කියලා අදහන්නේ නැහැ. ඒක ඇදහිල්ලක්. ඒතර රත්න නම් මේ තාත්ති පුතේ දුවේ දැන් මේක අදාහගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගොඩක් අය කියන්නේ නැහැ ඔයා හරි වාසනාවන්තයි කියලා. ඉපදුනාට පස්සේ කියනවා සමහර වෙලාවට ඔයා ඉපදුනාට පස්සේ තමයි යන්නේ අපිට මේ ඔක්කොම කරදරාවේ. එතකොට මේක මේ මනසට යනවා. යාළුවෝ විහිළුවට කියනවා මේ ඔයා එනකම් හොඳට තිබුණා මේ ඔයා ආවට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ආවේ. දැන් මේ මම හරි ඔබ හරි එනකොට සමහරවිට කියනවා වහිනවා නේ ඔයා එනකොට වැස්සත් අරගෙන යන්නේ. දැන් බලන්න මේ තාත්තගේ මේවා මේ සාමාන්‍ය අපේ ව්‍යවහාරයේ තියෙන වචන. හැබැයි ඒක මනසක් පළදු කරලා වේදනාවක් ඇති කරලා ජීවිතේ අගාධයට වටන වචනයක් කියලා. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. ජීවිතේ කිසිම දවසක අනිත් මනුස්සයව දැකලා බලන්න ඔයාගේ හැටි මොකද්ද මේ වට වෙලා තියෙන්නේ. වගේ මූණ දිහා බලන්න, ඇඟ දිහා බලන්න, ඇදිලා ගිහිල්ලා වගේ එහෙම ජීවිතවලට කියන්නේ නැහැ. එනිසා මේවා ඇහිලා ඇහිලා මොකද වෙන්නේ? අර මම වාසනාවන්තයි කියන දේ, මම ලස්සනයි කියන දේ, මම හොඳයි කියන දේ, මට සුභවාදී දේවල් ගොඩක් ඉටු වෙනවයි කියන දේ මගේ මනසෙන් ගොඩාක් වෙලාවට බැහැර වෙලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ යන යන තැන සාර්ථකත්වය අසාර්ථකත්වයට පරිවර්තනය. සමහර අය කියනවා ෆාද අතට ගත්ත දේ ෆාද අතට හම්බෙච්ච දේ කටට දාගන්න බැරුව ගියා. අඩුම ගානේ මේ මේක මේ ඔක්කොම හරි ගියා ෆාද. මොන කරුමයක්ද දන්නේ නැහැ. තමයි නම් මේ තාත්තේ පුතේ දුවේ දැන් මොකද වුනේ? දැන් මේ ඔක්කොම ලස්සනට කියලා 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 ඇවිල්ලා අර බැරිවිච්ච එක දාගත්තේ කොහොමද? කරුමයක්ද දන්නේ නැහැ කියලා තමයි දැනන්නේ. මේවා මම ඉතින් ලබව උපන් හැටි පාද කාටවත් මාව වටින්නේ නැහැ. කාටවත් මම හොඳ නැහැ. කිසිම කෙනෙක්ට මේ මොහොතේදී මගේ ජීවිතයේ ඇතුලේ ප්‍රයෝජනයක් නැහැනේ පාද. දැන් කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ? නම් මේ තාත්තිපතිදී මම මේ මොහොතේදී උකහාගෙන වටහාගෙන අවබෝධ කරගෙන අයිති කරගෙන මාව පෝෂණය කරපු විදිය. එතකොට දැන් කොහොමද වාසනා ගුණය එතකොට ඇති වෙන්නේ? එතකොට මේ මගේ සිනහව, මගේ බැල්ම, මගේ කතාබහ, මගේ ස්පර්ශය, මගේ වැඩසිටීම වාසනාවක්. හැබැයි කිසිම කෙනෙකුට වාසනාවක් වෙන්නේ නැහැ. ඒක මට වාසනාවක් වුණේ නැත්තම්. ඔබේ පර්ස් එක අරගෙන බලන්න. ඔබේ පර්ස් එක ඔබට වාසනාවක් කියලා ඔබට දැනෙන්නේ නැත්නම් මේ මොහොතේදී ඒ පර්ස් එක වාසනාවක් නෙමෙයි. ඔබේ සපත්තු දෙක, අඳින සපත්තු දෙක, සෙරප්පු දෙක වාසනාවක් කියලා ඔබට දැනුනේ නැත්නම් ඒක ඇඳ වෙලා වෙනවා මොනවාද කියන්නේ? කකුල කැපෙනවානේ, එපා වෙනවානේ. ඒක දාගෙන යන කිසිම ගමනක් හරියන්නේ නැහැ. සපත්තුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සෙරප්පුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇඳපු ඇඳුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඒ සපත්තුවට දුන්න වටිනාකම, මම ඒ සෙරප්පුවට දුන්න වටිනාකම. එහෙනම් රත්තරන් මේ තාත්ති පුතේ දුවේ ඔබ කිසිම දවසක නොවටිනා බව හැඟෙන්න ඉඩ දෙන්න එපා. ඊට පස්සේ දවසින් දවස දවසින් දවස දවසින් දවස හීන වෙනවා මිසක වැජබෙන්න හම්බ වෙන්නේ නැහැ. මිනිස්සුන් අපි අතුලට එන එක නතර වෙලා මිනිස්සු අපින් සමුගලගෙන යනවා.
භාණ්ඩයන් ළඟට ඇවිල්ලා යනවා, දේවල් ළඟට ඇවිල්ලා යනවා, පුද්ගලයෝ ළඟට ඇවිල්ලා දෙනවා. කාටවත් අන්තිමට ඔබව මාව ඕන වෙන්නේ නැහැ. එනවාද තීරුවක් ගන්න. ජීවිතය තුළ ගැඹුරු අධ්‍යාත්මික පෙරලියක්.